ආයුබෝවන් ITV LK නාලිකාවේ ආයුබෝවන් වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ මානවයාගේ ප්‍රභවයේ පටන්ම විවිධ හැලහැප්පීම් ගැටලු අභියෝග හමුවේ මානවයා ආව දිගු ගමනේදී ඒ අභියෝගම තමයි ඔවුන්ගේ ප්‍රගතිය උන්නති උදෙසා යොදාගත්තේ ඉතින් මෑත කාලීන ගෝලීය වශයෙන් අපි සමුටම තියෙන ලොකුම අභියෝගය තමයි COVID-19 වසංගතය මානව සම්බන්ධතා දුරස් කිරීමට සමත් වූ මේ ව්‍යසනය හමුවේ අපට අපගේ දෛනික කාර්යභාරය අතපස කිරීමට හැකියාවක් නැහැ විශේෂයෙන්ම රටක ජීවනාලිය බඳු දරු පරපුරේ අද දවස පිළිබඳ අපට සුළුවෙන් තකන්න කිසිසේත්ම හැකියාවක් නැහැ ඔවුන්ගේ අනාගතේ බාරකරුවන් වන ගුරුවරුන්ට අධ්‍යාපනවේදීන්ට මේ අවස්ථාවේදී විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා ඉතින් එම කාර්යතාවියට උර දෙමින් මධ්‍යම බලත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ITV LK නාලිකාව මගින් විධිමත් අධ්‍යාපනය මාර්ගගත මාධ්‍ය ඔස්සේ මෙසේ ඔබ වෙත ගෙනීමට දැන් මාස ගණනාවක සිට කටයුතු කරමින් පවතිනවා. ඉතින් අද දවස අප වෙන්කොට ගත්තා මේ මාස ගණනාව පුරා අපදරු උත්සාහයේ ප්‍රතිඵල පිළිබඳ කෙටි සමාලෝචනයකේ දෙන්න ඉදිරි සැලසුම් පිළිබඳ කතිකාවකේ දෙන්න අද අපි සූදානම් මේ සඳහා අද දින අපගේ මැදිරියට පැමිණ සිටිනවා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරයන් දරන අධ්‍යක්ෂවරුන් දෙපළක් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වාණිජ විෂය ධාරාව පිළිබඳ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්යරත්න බණ්ඩාර මහතා සහ එම දෙපාර්තමේන්තුවේම සෞන්දර්ය විෂය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය දරන අධ්‍යක්ෂ මහානාම අබේවර්ධන මහතා අද දින අපගේ ආරාධනෙන් මෙම මැදිරිය වෙත පැමිණ සිටිනවා. බණ්ඩාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි මම පළමු කොටම ඔබ දිස්ත හැරෙන්නම්. පාසල් පාදක මාර්ගගත අධ්‍යාපන නාලිකාවක් වශයෙන් ITV නාලිකාව හා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා පාසල් ප්‍රජා වෙත සිදුවන මෙම ජාතික මෙහෙවර පිළිබඳ ඔබතුමාගේ අදහස සහ ඔබගේ දැක්ම පිළිබඳ මේ අවස්ථාවේ අපිට පැහැදිලි කරලා දෙනවා නම් අද වශයෙන්ම දැනට අපි සංවිධානය කරලා තියෙනවා නාලිකාවට සාමාන්‍ය සිසුන් 60%ක් විතර සම්බන්ධ වෙන බවට අපිට හෙළි වෙලා තියෙනවා ඒ වගේම මම දෙමව්පියන්ටත් දූ දරුවන්ටත් විශේෂයෙන් ගුරු භවතුන්ටත් විශේෂයෙන් ඉල්ලීමක් කරන්න ඕන අතිවිශාල සම්පත් ප්‍රමාණයක් කැප කරලා කාලය ශ්‍රමය ආදි වශයෙන් විශාල සම්පත් ප්‍රමාණයක් කැප කරලා අපි මේ කාර්යය කරන්නේ. එයින් උපරිම ප්‍රයෝජන ගන්නට හැම වෙලාවම ඔබ සීළු දෙනාම් සූදානම් වෙමින් ඉන්න ඕන. ඒ වගේම අවසන් ප්‍රතිලාභය අපි ප්‍රදාන කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි රටේ දුවාදරුවන්ට සීමාවක් නැති දුවාදරුවන්ට. එතකොට ඔබටත් වගකීමක් තියෙනවා මේ ලැබෙන ඉගෙනුම් ද්‍රව්‍ය වලින් නැත්නම් ඉගෙනුම් උපකරණ වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම. ඔබට එතකොට නිවසේ ඉඳලාම ඔබේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. ඔබේ විභාග ඉලක්කය සපුරා ගන්නට එයින් අවස්ථාව ලැබේ කියලා අපි විශ්වාස කරනවා. එතකොට අධ්‍යක්ෂතුමනි ඔබගේ විෂය ධාරාව සම්බන්ධයෙන් ඔබගේ කණ්ඩායම විසින් කොහොමද මේ කාර්යය සැලසුම් කරලා දියත් කළේ? අත වශයෙන්ම ගිය අවුරුද්දේ මාර්තු මාසයේදී ඔබට මතක ඇති පාසල් මේ කොවිඩ් වසංගතයෙන්ද වසා දමන්නට සිද්ධ වුණා. ඒ ආසන්නම දවසකදී පළාත් අධ්‍යක්ෂතුමා තිලක ඒකනායක මහත්මයා විශේෂ රැස්වීමක් ඇඳවලා අපි හැමෝටම දැනුවත් කර ඉස්සෙල්ලාම අපි දැන් ගෙදර නතර වෙන්න දරුවන් වෙනුවෙන් මොනවද කරන්නේ අපිට මොනවද කරන්න පුළුවන් කියලා ඉස්සෙල්ලාම සාකච්ඡාවක් කරා. ඒකේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි ස්වයං අධ්‍යයන කට්ටල අපි අපේ දරුවන්ට දෙන්න ඕන කියලා තීරණය කරේ. ඒ වගේම ඒ සඳහා අතිරේක අධ්‍යක්ෂ තුමිය මායදුනි මහත්මිය සහ අතිරේක අධ්‍යක්ෂ පළාත් අධ්‍යක්ෂ සාරුදීන් මහතා අතිවිශාල ප්‍රශංසනීය මෙහෙයක් ඉෂ්ට කරා. ඒ තුන් දෙනාගේ මෙහෙයීම යටතේ අධීක්ෂණය සංවිධානය යටතේ අපේ කණ්ඩායමට පුළුවන් වුණා විධිමත් විදිහට විෂය නිර්දේශ ආවරණය වන විදිහට අපේ දුව දරුවන්ට අවශ්‍ය ස්වයං අධ්‍යයන කට්ටලයක් ලබා දෙන්න. ඇත්තටම කියනවා නම් මේ ස්වයං අධ්‍යයන කට්ටල බොහෝ පාසල්වල පාසල් පන්ති කාමරයේදී සාකච්ඡා වුණා. ඒ කැපවීම මේ වෙලාවේ අපි අගය කරන්න ඕන. සිල්පාලෝක වැඩසටහන යටතේ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දෙපාර්තමේන්තුවේ හැම කෙනෙක්ම වගකීමෙන් හා වගවීමෙන් යුතුව මේ කාර්යයට උරදුන්නා. දැනුත් උරදමින් පවතිනවා. තාමත් මේ ව්‍යසනේ අවසන් වෙලා නැහැ නේ.
නිතරම පළාත් අධ්‍යක්ෂකම අපිට කියන්නේ ප්‍රශ්න ගැටලු අපිට නැහැ අපිට තියෙන්නේ අභියෝග පමණයි. ඒ අභියෝග ජය ගන්න පුළුවන් විදිහට අපි අපේ වැඩ කටයුතු සලසුම් කර ගන්න ඕන කියලා. තේරෙන පරිදි තිරෙන් පිටුපස විශාල කාර්යභාරයක් අපගේ අවිෂේ අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සිදු කරනු ලබනවා. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාවේදී මේ වකවානුව තුළ වඩාත්ම අභියෝගයට ලක් වුණු කණ්ඩායමක් තමයි අපගේ සෞන්දර්ය විෂය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා සමග සිටින්නේ. ඒ කියන්නේ සෞන්දර්ය ගුරුවරු මේ தත්ත්වය තුළ දරුවන් සමග දුරස්ථභාවය පවත්වා ගනිමින් අපට අධ්‍යාපන කටයුතු සිදු කරන්න තියෙන අවස්ථාව ස්ථාවේදී සෞන්දර්ය ගුරුරුන්ට එය කිරීමේ සෑහෙන අපහසුයි. මෙම අභියෝගය ඔබතුමා සහ ඔබතුමාගේ කණ්ඩායම කොහොමද විසඳගත්තේ? විශේෂයෙන්ම අපේ දරුවන්ගේ අධ්‍යන කාලය අහිමිවීම තමයි මේ ගැටලුවට මුල් උනේ. මේ වෙනකොට නව සාමාන්‍ය තත්ත්වය යටතේ වුණත් පාසලේ සම්පූර්ණ අධ්‍යන කාලය මේ දරුවන්ට යොදවන්න ලැබෙන්නේ නැහැ. සෞන්දර්ය විෂය කියන එක අතිශයින්ම ප්‍රායෝගික විෂයක්. මේ ගැටලුවට ගුරුවරුන් විදුහල්පතිවරුන් ආදී සියලු පාර්ශ්ව යොදාගත් විසඳුම් හැටියට අපිට WhatsApp Viber වගේ වෙනත් මාධ්‍ය යොදා ගන්න අපි දැක්කා. හැබැයි ඒ අවස්ථාවවලදී ප්‍රායෝගික පැත්තට නැඹුරු වෙන පාඩම් අපිට දකින්න ලැබුණා අඩුයි. ඉතින් මේක సౌందర్యයේ විශාල ගැටලුවක්. సౌందర్య කියන්නේ නර්තනය, ගායනය, වාදනය, රංගපෑම, චිත්‍ර මේවා සහජ ලැදියාවන් තියෙන දේවල්. මේ සහජ ලැදියාවන් මේ ප්‍රායෝගික විෂය තලයේදීම දරුවාට ලබා දෙන්න බැරි වුණොත් ඒ විෂයේ තියෙන ගුණාත්මක බව ජීවේ නැති වෙනවා. ඒ නිසා අපිට මේ නාලිකාව හරහා ප්‍රායෝගිකව ගුරුවරයා ශිෂ්‍යා සමීප බව ගුරුවරයා සහ ශිෂ්‍යා එකතු වීම මේ సౌందర్య ඉතාම වැදගත්. సౌందర్య විෂය අතීතීතම් පැවතෙන ආවේ ගුරුකුල වශයෙන්. ගුරුවරයා සම්මුඛව එතකොට ප්‍රායෝගික විෂයක් වෙන මේ විෂය අපිට වෙනත් තාක්ෂණික උපක්‍රම මගින් මේ දිගටම යනකොට විවිධ ගැටලු මතුණා. අභියෝග ආවා. කොටිම කිව්වත් විශාල සටහන් මේ ජංගම දුරකථනය වගේ මාධ්‍යකින් ළමයින්ට බලාගෙන ඒ සටහන් පොත්වලට ගැනීම පමණක් సౌందర్య විෂය සාධනයට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි ඉතාම සතුටු වෙනවා මේ වගේ ITV LK නාලිකාව ඔස්සේ මම සම්බන්ධ වුණා ජනවාරි මාසෙ ඉඳන්. මම මේලයි මතක් කරන්න ඕනේ අපි හිටපු సౌందర్య අධ්‍යක්ෂමයේ මුද්දික කුමාරී ආපා මහත්මිය එතුමිය මේවා සංවිධානය කළා තිබ්බා. නමුත් මට සම්බන්ධ වෙන්න ලැබුණා ජනවාරි මාසෙ සිට 2021. මම මේ ගුරුවරුන් මේ අවස්ථාවේ මේ ස්ථානෙට පැමිණලා මේ පාඩම් ඉදිරිපත් කරන හැටි දැක්කා. ඒ අයවට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් ප්‍රායෝගික දරුවට දැන් පේනවා තමන්ගේ ගුරුවරයා පන්ති කාමරේට නොගියත් තමන්ගේ ගුරුවරයා සංගීතය, නර්තනය, චිත්‍රකලාව, රංග කලාව තමන් ඉදිරියේ උගන්වනවා. ඉතින් මේක විශාල අවස්ථාවක් මේ දරුවන්ට අර අපිට ලැබිලා තියෙන අභියෝග ජය ගන්න. ඔව් පැමිණෙන අභියෝග කිසිසේත්ම අපේ ගුරු භවතුන්ට අපේ විද්වතුන්ට අභියෝගයක් නොවේ. ඔවුන් බොහොම සුබවාදීව දරුවන් වෙත ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන් දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවය සපුරාලන්නට කටයුතු කරන බව අපිට හොඳින් දකින්නට ලැබෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි ආර්යරත්න බණ්ඩාර අධ්‍යක්ෂතුමාගෙන් අද පවතින්නේ ඇත්තටම ගෝලීය ආර්ථික රටාව මාර්ගගත නැත්නම් අන්තර්ජාලය හරහා සිදුවෙන ස්වභාවය ඇත්තම අද දක්නට ලැබෙන්නේ. ඇත්තටම මේ අවස්ථාවත් අපිට කදිම අවස්ථාවක්. මේ මාර්ගගත මේ ක්‍රියාවලිය වෙත දරුවන්ගේ නැඹුරුතාවය ඇති කරන්න. මොකද අපිට උවමනාවක් සිද්ධ වුණේ නැහැ මේ COVID-19 පැමිණීමට පෙර මේ සම්බන්ධයෙන්. ඉතින් දැන් පාසල් පද්ධතියත් බොහොම අපූර්වට මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලිය භාවිතයට ගන්නවා. ඉතින් ඔබතුමා ඔබතුමාගේ දරුවන් නැත්නම් වාණිජ විෂය ආධාරණ දරුවන් වෙනුවෙන් මේ නාලිකාව යොදා ගැනීමට හැකියාවක් තිබෙනවා නේද ඔබතුමාට? තිබෙනවා. ඇත්තටම මේ අපට වඩා ළමයි ඉස්සරහින් ඉන්නවා හැම වෙලාවෙම. තාක්ෂණයේ අතින් මේ සංනිවේදන මාධ්‍යයෙන් ළමයි අපට වඩා ඉස්සරහින් ඉන්නවා. අපේ අධ්‍යාපනය ඇත්තටම සකස් වෙන්න ඕන ඉදිරි අවුරුදු 20-30 ඇතුළත අපේ රටේ හෝ ලෝකයේ පවතින දේශපාලන ආර්ථික සමාජීය ප්‍රවණතාවට ගැළපෙන විදිහට. එතකොට අපි අද උගන්වන්න ඕනන්නේ අපේ දරුවන්ට ඉදිරි අවුරුදු 20-30 ඇතුළතදී ඔබ මුහුණ දෙන ගැටලු මෙන්න මේවා. මේවට ඔබ හමු වෙන අභියෝග මේවා ඒවට ඔබ මුහුණ දෙන්න ඕන මෙන්න මේ විදිහටයි කියන පාඩම තමයි අපි කියලා දෙන්න ඕන. එතකොට මේ සඳහා ඇත්තටම අපට අවශ්‍ය වෙනවා සංනිවේදන ශාස්ත්‍රයේ හෝ මාධ්‍ය තුල හෝ
නවෝත්පාදනයෙන් ඇති යුතු බව මේ ඇති යුතු බව අපි පිළිගන්න ඕනේ. එතකොට නවෝත්පාදනය ඇති වීම තුලින් ඇත්තටම නවෝත්පාදනය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ඒ නිෂ්පාදනවල එහෙම නැත්නම් ඒ අපි ඉදිරිපත් කරන දේවල් වල ගුණාත්මක බවත් ඉතාම වැදගත්. මොකද ගුණාත්මකවයින් තොර දේවල් තියෙනවා නම් ඒවා වෙනදපරි ඉබේම ඉවත් වෙනවා. අධ්‍යාපනයත් ඒ වගේම තමයි. ඒ සමාජයේට ඒ පරිසරයට ඒ කාලෝචිතව ගැලපෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒවා ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපට නැඹුරු වෙන්න වෙනවා නව ගෝලීය ප්‍රවණතාවයන් වල. විද්‍යුත් අධ්‍යාපනය එහෙම නැත්නම් මාර්ගගත අධ්‍යාපනය කෙරෙහි අපට අනිවාර්යයෙන්ම නැඹුරු වෙන්න වෙනවා. ඒ වගේම දැන් පවතින විෂය නිර්දේශය ඇත්ත වශයෙන්ම අපි තේරුම් අරන් තියෙනවා ගුරු විදියට අතිවිශාල විශාල මේ පරස්‍ය තුල පැතිරෙනවා. ඒකේ බර වැඩි අපේ දරුවන්ටත් වැඩි. ඒ හින්දා මේ දැන් තියෙන තත්ත්වය මත මේ විෂය නිර්දේශය ආවරණය කිරීමත් ගැටලුවක්. ඒ හින්දා මමත් යෝජනා කරන්න කැමති ඇත්තටම විෂය නිර්දේශය යම් යම් වෙනස්කම් සිදු වූ කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපේ පළාතේ දැන් මධ්‍යම පළාත විදිහට අපේ පළාත අධ්‍යක්ෂතුමාගේ මෙහෙයීම යටතේ දැනට අපට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ 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 නව ප්‍රවණතාවය යටතේ තෝරාගත් පාසල් 101කට ස්මාර්ට් ටීවී ලබා දීලා ඒ අධ්‍යාපන පාසලකම් ලබා ගන්නට ඒ අයට අවස්ථාව ලබා දෙන්නේ. ඔව් ඇත්ත වශයෙන්ම අපි කුමන වැඩසටහන් දියත් කළත් ඒ දරුවා වෙත යෑමීමේදී පවතින යටිතල පහසුකම් පිළිබඳ ගැටලුවක් අපිට තිබෙනවා. ඉතින් ඒ වටත් පිළියම් මේ හා සමගාමීවම අපි ක්‍රියාත්මක කළ යුතුයි. මම හිතන්නේ මේ වෙනකොට අදාළ කණ්ඩායම් රජය මේ සඳහා තමන්ගේ පූර්ණ අවධානය යොමු වෙමින් පවතින බව පේනවා. ඒ වගේම විශේෂ නිර්දේශ සංශෝධනය වගේ ආදී දේවල් අද වෙනකොට කතිකාවට ලක් වෙනවා. ඉතින් මේම තත්ත්වයේ හමුවේ අද වෙනකොට විද්‍යුත් මාධ්‍ය හා සහසම්බන්ධ ඉතා ආත්ම අපූර්ව කදිම ආකාරයෙන් නව නිර්මාණ ඔස්සේ මුළු ලෝකයේ වෙතම යන දෙයක්. ඇත්තටම సౌందర్య අපේ సౌందర్య නිර්මාණයක් පවා ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට හැකියාව තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක හරි කදිම අවස්ථාවක් අපේ సౌందర్య අධ්‍යක්ෂකතුමනි. මොකද දරුවන්ටත් මේ නාලිකාව යොදා ගැනීමට හැකියාව තියෙනවා. දරුවන්ගේ කුසලතා උපනම්වා ලීමට අපිට පුළුවන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මොකද ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් අපිට තිබුණේ නැහැ මේ විද්‍යුත් මාධ්‍යයක්. सौंदर्य विषय वचने सुंदरत्व सुंदर भाव इतकोट सामान्यन दर्वा नटंट गायंट चित्रांट रंगने सहज लद्याव युत नम सौंदर्य गुरु वगकीम तमाय मे सहज लद्याव मे आसाव वडा तुसा रसविंदने पारिवर्तनी करनी अभी केनो आनंदे प्रज्ञावट මේ විදිහට උසස් රසවින්දනයක් බවට අපි පත් කරගන්නවා කියන්නේ සංවේදී මනුස්සයෙක් බිහි කරනවා කියන එක. සහකම්පණයෙන් යුතු මානව දයාව. අපි නිර්මාණකරුවෙක් කියලා නිර්වචනය කරන්නේම මානව දයාවෙන් යුතු මානව දයාව පෙරදරි කරගත්ත මිනිස්සු කෙරේ ආදරෙන් යම්කිසි දෙයක් ඉදිරිපත් කරන කෙනෙක්. එතකොට අපි දන්න මේ సౌందර්ය රසවින්දනය කියන එක යහපත් තැනකට ගෙන එන්නට सौंदर्य गुरुसंट मेन मेनिसाई यहाँ संवेदने अख्यति संवेदी पूज्यल समबर पूज्यल समबर पौरुष मंगे अध्यक्ष विषय सेवसट धनुमेन पोषण तारकिक पोषण पूज्यल अवश्य विश्लेष विद्या विश्लेष विषय अंतन इकट नम समबर पौरुष इकट संवेदीकम इकतुकाम वेदगा ඉතින් ඒ කටයුත්තේදී විෂය මාලාවක් තියෙනවා ගුරුරෙකුට විධිමත් විෂය මාලාවක්. ඒ විෂය මාලාව තුල තියෙනවා ප්‍රායෝගික න්‍යායික කොටස් දෙකම. එතකොට ගුරුරයාට තියෙනවා අභියෝගයක් නැති වෙලා ගිය කාලයක් තියෙනවා. දරුවන් වැඩිපුරම අපිට පේන විදිහට තමන්ගේ අවධානය වැඩිපුර යොදනවා මේ විශ්ලේෂ විෂයන් ගණිතය විද්‍යාව වගේ විෂයන්. මොකද ඒ අය හිතනවා මේක ටිකක් අපි ප්‍රතිපල ගැන අරන් බැලුවත් පහුගිය වසරවල ප්‍රතිපල වැඩිමුත් යම් කිසි දුෂ්කරකමක් තියෙනවා දරුවන්ට මේ විශ්යන්. ඒ හින්දා AI වැඩිපුර මේකට යොමු වෙනවා. හැබැයි එතකොට පෞරුෂය එක පැත්තක් කඩාවැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වගේ අවස්ථාවන් හැම අවස්ථාවම අපි ප්‍රයෝජන අරගෙන දරුවන්ට රසවින්දනයාත්මකව දරුවන් සතුටින් තියන්න. ඇත්තටම සාමාන්‍ය පන්ති කාමරුණත් අපි సౌందర్య විෂය ගුරුවරුන්ට කියන්නේ විශේෂයෙන් ගැඹුරු හර විෂය කරුණු ගන්නනට වඩා මේ විහිසට පත්වලා ඉන දරුවගේ ආතතිය නැති කරන්න මේ సౌందර්ය කාලචේදී පාවිච්චි කරන්න කියලා. ඒ අතරේ තමයි
දරුවාට අර තිත් බෙහෙතක් වුණත් අර පැන් රස දවටලා දිනවා වගේ විශේෂ කරුණු අපි යොමු කරන්නේ. එතකොට මේ දරුවා සෞන්දර්යාත්මක වැඩෙනකොට තමයි අපි බලාපොරොත්තු වෙන පුළුල් අධ්‍යාපන අරමුණට යන්න වෙන්නේ. මේ පුළුල් අධ්‍යාපන අරමුණට යනකොට ඇතුලේ තියෙනවා විශේෂ මූලික සුවිශේෂී අරමුණු. මේ අරමුණු විත් කරගන්න තමයි අපිට දැන් මේ අභියෝගය ඇවිල්ලා තියෙන්නේ. මේ අරමුණු විත් කරගද්දී තමයි අපේ කාලය දැන් නැති වෙලා තියෙන්නේ. මේ මේ අරමුණු විත් කරන්න යනකොට මේ නව සාමාන්‍ය තත්ති වුණත් අපිට කාලය හරියට ලැබෙයිද කියන ගැටලුව තියෙනවා. දරුවෝ ඉන්නේ ලොකු ආතතියකින්. ඉතින් මේක නැති කරන්න අපිට ගන්න පුළුවන් හොඳම උපක්‍රමය තමයි නව තාක්ෂණය හරහා ඔස්සේ උනත් ප්‍රායෝගිකව දරුවාගේ සෞන්දර්යාත්මක නිර්මාණාත්මක හැකියාව වර්ධනය කරන. මම ඉදිරි දිග යන්නම් අපි කල්පනා කරන දෙපිරිසක් ගැන මේ සෞන්දර්ය අධ්‍යාපනය. මේ අවස්ථාව ඇත්තටම දෛවෝපගත අවස්ථාවක් වගේ අපිට මුණ ගැහිලා තියෙන විෂයානුබද්ධව ගත්තොත් එම අන්ත දෙකක නියෝජ්‍ය අධ්‍යක්ෂවරු දෙපළක්. මොකද මේ අපේ වාණිජ විෂය ධාරාව විනෝද අධ්‍යක්ෂතුමා නියෝජනය කරන්නේ මේ වාණිජ අරමුණු වෙනුවෙන් එහෙම නැත්නම් ආර්ථික ක්‍රියාවලිය නංවන්නට අපේ දෑයේ දූ දරුවන්ගේ කොහොමද වෘත්තීය නිපුණතා විෂය නිපුණතා උපුනන්වන්නේ කියලා. සෞන්දර්ය විෂය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ නියෝජනය කරන්නේ මිනි දරුවන් මනස හදවත අදහස් උදහස් පූර්ණ මනුෂ්‍යය කරන්න මානවීය ගුණාංග වර්ධනය කරන්න කොහොමද කියන එක තමයි ඔහුගේ කාර්යභාරය. ඉතින් මේ දෙපොළ අද සුසංයෝගයෙන් මේ දක්වන අදහස් අපිට අපේ අනාගතයේදී බොහොම සුබවාදී යොදා ගැනීමට හැකියාව ලැබෙනවා. මොකද ඇත්තටම අපි දකිනවා වර්තමාන මේ දුව දරුවන් විතර නෙමෙයි වැඩිහිටියන් පවා මේ තාක්ෂණයේ පසුපස යාම එහෙම නැත්නම් වෘත්ති අරමුණු පසුපස යාම තුළ විශාල වශයෙන් ආතතියකට ලක්ව තිබෙනවා. ඇත්තටම දැන් ඒක පුද්ගල ආදායම නෙවෙයි අපිට හොයන්න වෙලා තියෙන ඒක පුද්ගල සන්තුෂ්ටිය. මොකද මිනිස්සු මොන තරම් භෞතිකව දියුණු වුණත් අද වෙනකොට සතුටුව නැහැ. සන්තුෂ්ටි පරමන් දනන් ලොකුම ධනය ඇත්තෙම සතුට. නමුත් ඒ සතුට අපෙන් ගිලිහි යන බවක් දක්නට ලැබෙනවා. ඉතින් මේ COVID-19 වසංගතය හමුවේ මේ තාක්ෂණික උපාංග එහෙම නැත්නම් මේ අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත අධ්‍යාපනයේ නියැලෙනකොට දරුවා පරිසරෙන් ඈත් වෙන ස්වභාවයක් මම අත්දැකීම දක්නවා. විශේෂම ගුරුවරියක් සහ මවක් ලෙස ඒ දරුවාගේ වැරැද්දක් නොවේ. ඉතින් දරුවා ඇත්තටම සාහිත්‍ය කලාව පරිසරයෙන් ගිලිහි යන ස්වභාවයක් දක්නට ලැබෙනවා. මොකද ඔවුන්ගේ මේ ළමා කාලයේ මේ ඔවුන්ට අහිමිල යන අවුරුද්දක් දෙකක් වගේ මේ ළමා කාලය අය උන්ට ලබාගත ගැනීමට හැකියාව නැහැ. ඒක උන්ට ලොකු අතපසුවීමක්. ඉතින් මේ தત્ත්වය තුළ මං හිතන්නේ මම නැවතත් සෞන්දර්ය විෂය අධ්‍යක්ෂතුමායන් අහන්න කැමති ඔබතුමා මේ දරුවන්ගේ රසවින්දනය උපුනන්වාලීමට මේ නාලිකාව ඔස්සේ යම් මෙහෙවරක් ක්‍රියාවලියක් සිදු කරන්න පුළුවන් නම් පාසල් ගුරුරුත් ඒ සම්බන්ධ කරගෙන මුලින්ම අපිට අභියෝගය තිබුණේ මේ 2020 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ විෂයමාලා සම්පූර්ණ කිරීම සම්බන්ධයි. ඒ සම්බන්ධ වැඩසටහන් අපි මේ මාර්තු මාසයේ වෙනතුරු අපි ඒ වැඩසටහන් වල තමයි මේ නාලිකාව සමග හිටියේ. ගුරුවරු මෙතෙන්ට අවස්ථාවට පැමිණලා ඒ ප්‍රශ්න පත්‍රයට උත්තර ලබා ගන්නට හැකි වෙන විදිහේ වැඩසටහනක් තමයි පාඩම් තමයි ඉදිරිපත් කරේ. මේ අවස්ථාවේ මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ පළාත් අධ්‍යක්ෂතුමා ඒ වගේම මේ වැඩසටහන් සම්බන්ධ කරන චමරේ අන්දරගේ අපේ අධ්‍යක්ෂතුමිය මෙතුමිය අපිට නිතරම කිව්වා මේ ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගෙන ඒ ප්‍රශ්න පත්‍රයට මූණ දෙන්න ඕන කරන ශක්තිය මේ දරුවන්ට ලැබෙන විදිහට දැනුම කුසලතාව ලැබෙන විදිහට පාඩම් ඉදිරිපත් කරන අපේ ගුරුවරු විශාල සංඛ්‍යාවක් මේ අවස්ථාවට සහභාගී වෙලා ඒ අරමුණ ඉෂ්ට කරගත්තා. මම හිතනවා ඉතාම සාර්ථකව මේ පාඩම් ඒ ගුරුවරුන් ඉදිරිපත් කරා. ඒ පාඩම් නැවත නැවත අධ්‍යයනය කරලා දරුවන්ට ඇත්තටම පාසල් කාලයේ වගේම පාසල් අහිමිව පාසල් කාලය ගැන දුක් නොවී මට හිතෙනවා වඩාත් ඉදිරි පිම්මක් අරගෙන මේක කරගන්න පුළුවන් මේ තමන්ගේ විෂය නිර්දේශ ආවරණය කරගෙන. මින් ඉදිරියට අපි කල්පනා කරන්න ඕනේ අපේ අධ්‍යයනතුමාගේ වගේ නිපුණතා පාදකව සකස් කරපු සයන් අධ්‍යයන කට්ටල අපි සකස් කරලා තියෙනවා දැන් මධ්‍යම පළාත් දෙපාර්තමේන්තුව මගින්. ඒ ස්වයන් අධ්‍යයනයේ නිපුණතා කට්ටල ඔස්සේ දැන් නිපුණතා කට්ටලයක් යනු ලිඛිත ලියවිල්ල. මේ මම කලින් කිව්වා වගේ සෞන්දර්ය විෂයයේ මේ ලිඛිත ලියවිල්ල පමණක් ප්‍රයෝජනවත් ප්‍රමාණවත් නැහැ. ඉතින් අපිට මේ නාලිකාව යොදාගෙන මේ දරුවන් ඉතාම සෞන්දර්යාත්මක සෞන්දර්ය විෂයන් සියල්ලම ඇත්තටම බොහොම සිත් ගන්නාසුළුයි. මේක අපි කොළේකට ගත්තට ඇත්තටම සෞන්දර්යය තියෙන්නේ ප්‍රායෝගික ගායන වාදනයේ නර්තනයේ තියෙන්නේ වේදිකාවේ. නාට්‍යයක් කොහෙ තියෙන්නේ කියලා හෙව්වොත් එම අපි කියන්නේ පෙළක නෙමෙයි. නාට්‍ය තියෙන පෙළේ නෙමෙයි තියෙන වේදිකාවේ.
චිත්‍රයේ තියෙන වර්ණ හැඩතල රේඛාවල ඒ නිසා අපි හිතනවා මේ නව තාක්ෂණ යොදා ගැනීම సౌందర్య විශේෂිත ඉතාම ධනාත්මකව කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා ඉදිරියේදී දරුවන්ගේ දක්ෂතා මෙතෙන්ට ගේන්න පුළුවන් නම් ඒක වඩාත් යෝග්‍ය වෙයි කියලා දැන් අපි මාස ගණනාවක් පුරා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් තමා වැඩසටහන් මාලා වැඩි වශයෙන්ම දියත් කළේ. ඊට අමතරව ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහන් ප්‍රමාණයකුත් අපි විකාශනය කළා. අපේ සමාජ විෂය ධාරාව පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක හරිදන්ද බණ්ඩාර අධ්‍යක්ෂතුමනි, ඔබතුමා සෑහීමකට පත් වෙනවාද? දැන් දරුවෝ මේ මේක මධ්‍යම පළාතේ විතර නෙමෙයි අපි මේ විකාශනය සිදු කරන්නේ. අන්තර්ජාලය ඔස්සේ මුළු ලංකාව දීප ව්‍යාප්ත මට්ටමේ මේ දරුවන්ට පරිශීලනය නරඹන්න හැකියාව ලැබෙනවා. නමුත් අන්තර්ජාලයට ගියපහම දරුවෝ ගුරුවරු මෙය නිසියාකාරව යොදාගෙන තිබෙනවාද? තමන්ගේ ගෙනුම් ගැනීම ක්‍රියාවලිය සඳහා නැත්නම් පාසල් ප්‍රජා වෙත කෙසේද මේ ගිහින් තියෙන්නේ? ඒ පිළිබඳ ඔබතුමා දරුවන්ටත් ගුරුවරුන්ටත් යම් අදහසක්? ඔව්, ඒත් වශයෙන්ම ඒ ගැන කියන්නත් ඕනේ. මට මතකයි පහුගිය මාසයේ දිනයක උපාලි සීදර මහත්මයා නව අධ්‍යාපන සංස්කරණ ගැන स्मार्ट दुर्गतन भावित मतुना गैटलुआ योजना स्मार्ट दुर्गतन अभी पत्को नरक दिखेगा गैटलुता मे लमाई मे दुर्गतन मे विद्युत मेवल युदागा मोन अरम की අපි දන්නවා ඉස්කෝලේ දරුවෝ අවුරුදු 18ක් වගේ වෙන වයස් පරතරයේ ඉන්න දරුවෝ ඇත්තටම හොඳ නඩ තෝර බේර ගන්න බැරි මට්ටමක ඉන්න පිරිසක්. ඒ කට්ටිය හොඳට වඩා නරකට නැඹුරු වෙන තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ හින්දා දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ දරුවන්ගේ වගකීමක් තියෙනවා මේ මෙවලම් භාවිත කරනකොට ඒ මෙවලම් වල සීමාව කොතනද කියන්නේ. සීමාව දැනගෙන මේ වැඩේ කරන්න ඕන. ඒ හින්දා මේ පාර්ශ්ව කීපෙම අත වශයෙන්ම හොඳ අවබෝධකින් යුතු කටයුතු කිරීම ඉතාම වැදගත්. මම හිතන්නේ අපේ රටටත් මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ අවබෝධය සෑම පුරවැසියෙකුටම පාසල් පාදක කොටගෙන හෝ ලබා දිය යුතුයි. මොකද නැත්නම් අනාගතයේදී මම හිතන්නේ මීට වඩා ලොකු ගැටලුවලට අපේ සමාජෙ මුහුණ දෙවි කියලා. දැන් කලින් කිව්වා වගේ අධ්‍යක්ෂකම කිව්වා වගේ අපිට පන්ති කාමරයේදී ළමයාගේ ඇහැට ඇහැ සම්බන්ධතාවය, ඒ කියන්නේ අයි කන්ටැක්ට් එක තියා ගන්න පුළුවන්. හැබැයි මේ දුරස්ථ අධ්‍යාපනයේ දෙහෙම නැත්නම් ඊ අධ්‍යාපනයේදී ඔය වැඩි කරන්න බෑ. ඒ හින්දා යම් ප්‍රමාණයකට අපට අපේ ඉගෙනුම් ක්‍රම වල තාක්ෂණය, ඉගෙනුම් ශිල්පීය ක්‍රම, ඊළඟට නවීන උපකරණ භාවිතය තුලින් මේ தත්ත්වය ආවම කරගන්න උත්සාහ කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ගුරුවරුන්ටත් ඉගැන්වීමේ ක්‍රම විනාශ කරන්නත් සිද්ධ වෙනවා. මොකද දැන් යන්නේ වෙනම මාධ්‍යයක් ඔස්සේ තමයි ඉගෙනීම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ වෙනම මාධ්‍යයක් ඔස්සේ. අපි දන්නවා පන්ති කාමරයේදී නම් අපට තේරෙනවා අපි යමක් කියලා දීපුවම ගුරුවරු විදිහට අපි යමක් කියලා දීපුවම අපි ඉස්සරහ ඉන්න ළමයි ඒක තේරුම් ගත්තද කියලා එයාලා ගැස් වලින් අපට කියන්නේ. ඇස් වලින් තමයි මේ සංවේදනය අපට එන්නේ. හරිද? එතකොට ඒ தත්ත්වේ නැහැ මේ දුරස්ථ අධ්‍යාපනයේදී. ඉතින් මේ தත්ත්වේ නැති කර ගන්නට ඇත්තරම හොඳ ආකර්ෂණීය ඉගැන්වීම් ක්‍රම තියෙන්න ඕන. ළමයි වෙහෙසටපත් නොවන මාධ්‍යයක් ඔස්සේ ඒ පාඩම් ඒ කට්ටියගේ මනසට ඇතුල් කරන්න අපට හැකියාව පුහුණු තියෙන්න ඕන. ඒ හින්දා මම හිතනවා ගුරු භවතුන් පුහුණු කිරීමත් ඒ හා සමානව ළමයින්ව හැඩගැස්වීමත් ළමයි හැඩගැස්වීම දෙමව්පියන් ගෝකිකීමක් විදිහට සලකන්න ඕන කාලේ ඇවිල්ලා තියෙනවා. ඔව්, දැන් පන්ති කාමරයේ ඉදිරියේදී අපිට කෙසේවත් දරුවෝ ඉදිරිය අසමත් වෙන්න බැහැනේ. තාක්ෂණය අතින් අපි ඇත්තම ගුරු භවතුන් යම් මට්ටමක යාවත් කාලින විය යුතු බව පැහැදිලි. එතකොට ඔබතුමා දැන් වාණිජ විෂය ධාරාව සම්බන්ධව මම අවසාන වශයෙන් අහන්න කැමති මේ වාණිජ විෂය ධාරාව සම්බන්ධයෙන් මේ ඉදිරි වසරේ නැත්නම් 2021 පටන් ගත්ත විතරයි වසරේ ඔබතුමාගේ සැලසුම් මොනවාද? සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන්මද දැන් මේ විකාශනයන් සිද්ධ වෙන්නේ? ඒ විශේෂ නැත්නම් ඊට වඩා වෙනත් පරාසයකට අපි ගමන් වාසයකට යන්න ඕන ආයිෂා. එතකොට ප්‍රධාන වශයෙන්ම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීමත් උසස් පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීමත් උසස් පෙළ සමත් වෙලා වාණිජ ශාස්ත්‍රයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ වෙන සිසු සංඛ්‍යාව ඉහළ නැංවීමත් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දැනට අපේ පළාත මධ්‍යම පළාත අත්පත් කරගෙන ඉන්න උසස් පෙළ සමත් ප්‍රසති වශයෙන් අපි පළාත අත්පත් කරගෙන ඉන්න
ස්ථානයට වඩා පියවර කීපයක් ඉහළට යෑමේ අවශ්‍යතාවයත් අපට තියෙනවා. ඒ වගේම මේ වසර තුලදී උපාධ්‍යාරි ගුරුවරුන් අර කිව්ව විදිහට නවීන තාක්ෂණික උපක්‍රම ඔස්සේ ඉගැන්වීම් ක්‍රමවේද සකස් කර ගන්නට පුහුණු කිරීමේ මේ අභිලාෂයක් එහෙම නැත්නම් අරමුණකුත් අපි තියාගෙන ඉන්නවා. ඊළඟට දැනට අපට තියෙන්නේ එතකොට පන්ති කාමරයේ සාම්ප්‍රදායික කළු ලෑල්ලෙන් එහෙම නැත්නම් වයිට් බෝඩ් එකෙන් එහාට ගිය අධ්‍යාපනය. ඒ తත්වය අපේ දරුවන්ටත් අපේ ගුරුභවතුන්ටත් පුරුදු පුහුණු කිරීමේ වෑයමක් තමයි ඊළඟට අපට මේ වසර තුල දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ සෞන්දර්ය විෂය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමනි ඉතා විධිමත් ආකාරයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ ක්‍රියාත්මක කරගෙන යන වැඩසටහන් මාලාව දරුවන් අතරට ගෙන යන්නට සිද්ධ වෙන්නේ පාසල් ප්‍රජාවටමයි. මේක ඇත්තටම මධ්‍යම පළාතට සීමා වෙලා නැහැ. අපි මේ ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙල දීප ව්‍යාප්ත මට්ටමේ යොදාගත හැකි. අපි හොඳ පූර්වාදර්ශයක්. ඔබතුමාටත් ඇති පැවසීමට මේ තවදුරටත් ඵලදායි ලෙස යොදා ගැනීමට කෙසේද අපි ගුරුවරු සහ දරුවන් දෙමාපියන් යොමු කරන්නේ? සාමාන්‍යයෙන් පළාත් අධ්‍යක්ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අපි නිතර නිතර මේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සාකච්ඡා කරනවා. මේ සාකච්ඡාවේ අනිවාර්ය මාතෘකාවක් වෙලා තියෙනවා ITV නාලිකාවේ මේ අධ්‍යයනය කටයුතු. එතකොට අපි විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. අපි හිතනවා දැන් සෞන්දර්ය විෂය ගත්තොත් මගේ විෂය සම්බන්ධ නිලධාරි මහත්මාත්මින් ඉන්නවා කලාප මට්ටමේ. ගුරු උපදේශක මහත්මාත්මින් ඉන්නවා. ඒ වගේම ගුරුවරු ඉන්නවා. මේ සියලු දෙනාම මේ නාලිකාවේ කටයුතු සහ අපි නාලිකාවේ මේ වෙන විට සිදු කරලා තියෙන පාඩම් පිළිබඳ සියලු දෙනාම දැනුවත් නැහැ මම දන්න විදිහට අපිට පේන විදිහ. අපිට අපේ ඉදිරියේදී උත්සාහයක් තියෙනවා මේ සියලු දෙනාම දැනුවත් කරලා තමන්ගේ පන්ති කාමරේ ඉන්න දරුවාට උචිත පාඩම මොකක්ද කියලා තෝරලා ගුරුවරයා මේ පාඩමට යොමු කරනවා නම් වඩා යෝග්‍යයි. ඔව් ඒ කියන්නේ ගෙදර නිවසේ සඳිද සිටින මේ සති දෙක තුනක් දරුවන්ගේ පාසල් කාලේ අපේ ගුරුවරුන්ට පුළුවන් නම් මේ ගෙදර ඉන්න සතියේදී මෙන්න 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 මේ පාඩම් තමයි ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න ඕන. ඔයාගේ මට්ටමේට සමහරට එක විද්‍යාලයක තියෙන ළමයෙක්ගේ මට්ටම නෙවෙයි තවත් විද්‍යාලයක තියෙන. මම දැක්කා එකම පාඩම උනත් කීප දෙනෙක් ඒකත් හොඳ ප්‍රවණතාවයක්. අපි එකම පාඩම විවිධ ගුරුවරු විවිධ මට්ටම් වලින් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ යන්න පුළුවන් ඒ දරුවන් අතරට ගුරුවරුන් අතර දෙමාපියන් අතරට. ඒ වගේම අපේ අන්දරගේ අධ්‍යක්ෂුමේ තවත් යෝජනාවක් කරා ඒ රැස්වීමේදී අපි විදුහල්පති රැස්වීම පවත්වනවා කලාප මට්ටමේ. ඒතර මේ කලාප පහලේ විදුහල්පති රැස්වීම වලට අපි ගිහිල්ලා මේ විදුහල්පතිවරුන් දැනුවත් කරලා මේ වගේ වැඩසටහනකින් සම්පූර්ණ ප්‍රයෝජන දරුවන්ට ගන්න පුළුවන් කියන එක දැනුවත් කිරීම ඉතා ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. තවත් අදහසක් තියෙනවා අපි පළාත් අධ්‍යක්ෂතුමා කිව්වා විශේෂයෙන් ශිෂ්‍ය නායකයෝ ගෙනල්ලා පාසල ගැන යම් කිසි දැනුවත් කිරීමේ ඒ වගේ වැඩසටහනක්. මම හිතනවා සෞන්දර්ය විෂයේදීත් සංගීත නැටුම් ආදී විෂයන්වල සමස්ත ලංකා ජයග්‍රහණය ලැබපු දරුවෝ ඉන්නවා. ඒ අය විශේෂ ශිල්පීය මට්ටමේ දක්ෂතා දක්වනවා. අපේ පාඩමකට මේගොල්ලන්ගේ සහභාගිත්වය ගත්තොත් සමපදස්ත ඉගෙනුම යටතේ පියර් ලර්නින් මමගේම හිතවතෙක් මේ 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 පාඩම ඉදිරිපත් කරන හැබැයි ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීම යටත. එක පැත්තකින් ඒ දරුවට අභිමානයක් ඇති වෙනවා. තව පැත්තකින් දරුවට මේ විෂය කරුණු පහසුවෙන් ගන්න පුළුවන් වෙන තවත් පැත්තක් තියෙනවා. මේ දරුවෝ ඉදිරිපත් වෙන නිසා ඒගොල්ලන්ගේ දෙමාපියෝ ඒගොල්ලෝ දන්න හිතවත්තුන් ප්‍රජාව මේ නාලිකාවත් සමග මීට වඩා සම්බන්ධ කරන්න අපිට පුළුවන් වෙයි. අපි බලාපොරොත්තු සහිතව මේ කටයුතු ගැන බලාගෙන සූදානමින් සිටිනවා. අපි අද දවසේ අපගේ වැඩසටහන නිමා කරන්නටයි මේ බලාපොරොත්තුව. රටක් ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබී ඇති අභියෝග බොහොමයි. නමුත් ඒවාට අපි මුහුණ දිය යුතුයි. ජාතියේ පෙරගමන්කරුවන් වශයෙන් ගුරුවරුන්ට මෙහිදී විශාල කාර්යභාරයක් පැවති තිබෙනවා. මොකද රටේ දූදරුවන්ගේ අනාගතය රැඳී තින්න අපගේ දෑත් මත. පැමිණ අභියෝග ආශිර්වාදයක් කොටගෙන අපි මේවට මුහුණ දෙන්න ඕනේ. ඒ සඳහා විශාල කැපවීමක් අපගේ විද්වත් මණ්ඩලයන් දරනවා. ඒ වගේම අපේ පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඉතින් මේ අභියෝග අපි බොහොම සුන්දරව විඳ දරා ගනිමු. අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දෙපළ වන ආර්යත්න බණ්ඩාර මහතාටත් මහානාම අභිවර්ධන මහතාටත් බොහොම ස්තුතියි. නැවතත් ආයුබෝවන් වැඩසටහනක් සමගින් ඔබව හමු වෙනතුරු අද දින අපි සමු ගන්නවා. ඔබ සැමට සුබ අනාගතයක්. ITV LK Innovate Inform Impact.